තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් සුවයෙන් සියලු ලෝසත නිවාසන සාලන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය මේ පැහැදී සුපින්වත් ඔබ වෙත sannivedanaya කරන දායකත්ව ධර්මානුශාසනාව අප මෙලෙසින් ආරම්භ කරන්නේ දේශනාවෙන් වෙන් සිදු කළව ගෞරවණීය ආරාධනාවෙන් උතුම් වූ ධම්සභා මණ්ඩපය වෙත වැඩම කොට වැඩ හිඳින පින්වත් ස්වාමීන් වහන්සේ පූජනීය කෝරළයාගම සරණ තිස්ස ගෞරවණීය ස්වාමීන් වහන්සේ අපි හැම දිනම පළමුවෙන් සාදු නාදනම් වා නමස්කාර පූර්වකව පිළිගනිමු සාදු 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 දේශනාවෙන් වෙන් අද දවසේ සදැහැති දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා කැස්පෑව මාකන්තන පදිංචි කසුන් චානක හංසානි කේමාංචනා යන දෙවල සහ ඉන්ද්‍රදාස පියාණන් නීතා ජයන්ති මෑණියන් ඇතුළු පින්වත් ඥාති හිත මිත්‍රාදීන් පිරිස එකමුතු වෙන්න. එහෙමනම් අපි හැමදෙනාම සදහම් අසන්නට පෙර ආතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට සාදු නාදනම් වා දෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි දහම් මුතුවැල ධර්ම දේශනා මාලාව තුලින් තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙලා ඉන්න මොහොත. පින්නතුනි මේ උතුම් ධර්මදේශනා මාලාව තුලින් අපි ධර්මදේශනා හයක් ගණක මොග්ගල්ලාන කියන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට දේශනා කරලා නිමා කරන්න යෙදුනා. නිවන් දකින්න කැමති කෙනෙක් ඒ උතුම් නිවන කරා යනවනම් එහි යා යුතු මූලික පියවර තමයි මේ ගණක මොග්ගල්ලාන සූත්‍රයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. එහි හත්වෙනි ධර්මදේශනාව සඳහා දායකත්වයේ ධර්මින්
කටයුතු කරන මේ සදැහැති පිණිස ඒ තුලින් රැස් කරගන්න උතුම් කුසල ධර්මයන් ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම සඳහාම අපි සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අපි 6 වෙනි ධර්ම දේශනාව නිමා කරනකොට අවසාන වශයෙන් සිහිපත් කරන්න යෙදුනා නිවන් දකින්න කැමති කෙනෙක් ඊතා කුඩා වරදේ පවා බය දකින්න ඕනේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා කියන කරුණ. අනමත්තේසු වජ්ජේසු භය දස්සාවි කියලා සඳහන් කරලා තියෙන එක. අනුමාත්‍ර වරදක පවා බය දැකිය යුතුයි කියලා සඳහන් කරනවා. එතකොට මේ කුඩා වැරදි කියලා කියහම මොනවද කුඩා වරදක් කියලා කියන්නේ? භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කතා කරනකොට නම් සේකියා ශික්ෂාපද වගේ දේවල් සමහර කෙනෙක් කුඩා වැරදි හැටියට සලකනවා. එතකොට සේකියා කියලා සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ කුඩා ශික්ෂාපද 75ක් තියෙනවා. කීපයක් අපි සිහිපත් කළොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ආහාර අනුභව කරනකොට ආහාර පිඩ අරගෙන මුව ළඟට අත ලං කරන තුරු මුඛය විවෘත කරන්න එපා කියලා. එහෙම දැක්කහම තව කෙනෙකුට ඒකේ අප්‍රසන්න බවක් තියෙන නිසා මේක එක කාරණාවක්. එතකොට දානේ වළඳනකොට දැන් අපි හැමෝම දන්නවා අපි මේ ඇඟිලි තුඩුවලට තමයි ආහාර ටිකක් අරගන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මුළු අතම කට තුලට ඔබා ගන්න උත්සාහ කරන්න එපා කියලා. ඇඟිලි තුඩු වලින් ආහාර අරගෙන දකින්න ඕනෑම කෙනෙකුට අප්‍රසන්න බවක් නැති වෙන විදිහට ඒ ආහාරයේ මුවේ තබා ගන්න කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරපු කාරණාවක්. ඒ වගේම ආහාර හපනකොට කතා කරන්න එපා කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් උනත් කියනවා කෑම කනකොට කතා කරන්න එපා කියලා. මොකද ඒකේ අප්‍රසන්න බවක් තියෙනවා. නියම පිවිතුරු හඬ ස්වාභාවික හඬ එන්නේ නැහැ. ආහාර මුව ඇතුලේ තියාගෙන කතා කරනකොට ඒ කට හඬේම තියෙන්නේ පිළිකුල් සහගත බවක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ඒකත් තහනම් කරනවා. එතකොට අර වඳුරන් අනුභව කරනවා වගේ ආහාර අරගෙන අරගෙන හක්ක පුරව ගන්න එපා කියලා කියනවා. නැත්නම් එක පැත්තක් gediyak වගේ ලොකු වෙනකන් ආහාර වලින්ම මුව පුරව ගන්නවා. හපන්න ගියහම ආහාර වලින් කොටසක් මුඛයෙන් එළියට වැටෙනවා. ඒ විදිහට ආහාර අනුභව කරන්නත් එපා කියනවා. ඊළඟට සඳහන් කරනවා දැන් ආහාර අනුභව කරනකොට හඬ නගන්න එපා කියලා. අපි සාමාන්‍යයෙන් ඔකට කියනවා තලු මරමින් අනුභව කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා න චපු චපු කාරකං බුංජිසාමි. චපු චපු හඬ නගමින් ආහාර අනුභව කරන්න එපා. න හත්ත නිල්ලේහ කංකත්වා. ආහාර අනුභව කරනකොට අතලෙව කන්න එපා කියලා කියනවා. න පත්ත නිල්ලේහ කංකත්වා. ආහාර අනුභව කරපු පාත්‍රය පිඟාන ලෙව කන්න එපා කියලා කියනවා. සුරුසුරු කාරකං බුංජිසාමි. මොනව හරි පානය කරනකොට දැන් උණු දෙයක් වගේ පානය කරනකොට මේ සුරුස් ගාලා හඬක් නගලා ඒක පානය කරන්න එපා කියලා කියනවා. ඉතින් මෙන්න මේ වාගේ ඊටාම කුඩා කරුණු පවා බුදුරජාණන් වහන්සේ සැලකිල්ලට භාජනය කරලා
තියෙනවා. ඉතින් මේ වාගේ දෙයක්වත් කරන්න එපා. එහෙම වරදක්වත් තව බලාගෙන ඉන්න කෙනෙකුට අප්‍රසන්න සහගත ක්‍රියාවකවත් යෙදෙන්න එපා කියලා දේශනා කරනවා. සාමාන්‍යයෙන් සමහර අය විහිළුවට බොරු කියනවා. නමුත් මේ ශාසනයේ මේ විහිළුවට බොරු කියනවා කියලා එකක් පෙන්නලා නැහැ. විහිළුවට නමුත් ඒක බොරුවක්. විහිළුවට කළත් ඒක හොරකමක්. ඉතින් ඒ වගේ දේවල්වත් කරන්න එපා කියලා තමයි කියන්නේ. බොදර එහෙම දේවල් සිද්ධ කරලා අන්තිමට බොහොම දුක් විඳපු අය පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. එක තාත්තා කෙනෙක් තමන්ගේ පුතාගේ යාළුවාගේ ඇඳුම් ටික නාන්න ගියපු තැනදී හංගනවා. හංගන්නේ විහිළුවට. හැබැයි මේකට පුතාට කේන්ති යනවා තාත්තා කරපු වැඩේට. ඉතින් තමන්ට ඇතිවෙච්ච හදිසි කෝපය නිසා ඒත් එක්කම අතේ තිබ්බ පිහියෙන් තාත්තගේ බෙල්ල කපලා දානවා. විහිළුවට කරපු වැඩක්. විහිළුවට නමුත් හොරකමක් නිකරලා තියෙන්නේ. ඉතින් ගැලසින්දින මොහොතේ ඒ හොරකමින්ම තමයි මැරෙන්නේ. ඒ අකුසලයත් එක්ක. තමන් කරපු වෙනම කුසල ධර්මයන් නිසා සුගතියේ ඉපදෙන්න ලැබුණත් නිර්වස්ත්‍රව හිටිය කියලා සඳහන් කරනවා. වස්ත්‍ර හොරකම් කරලා නිසා. ඒ නිසා මෙන්න මේ වාගේ කුඩා කාරණා පිළිබඳව පවා අපි විශේෂයෙන් අවධානය යොමු කරන එක ඉතාම වටිනවා. දැන් භික්ෂූන් වහන්සේලාට නම් ඔය කරුණු දේශනා කරලම් තියෙනවා. දැන දැන සිනහ මුසු බසිනිදු මුසවාකිව පරිජීවේ කියලා. සාමණේර භික්ෂූන් වහන්සේ නමකට මුසාවාදයක් කිව්වොත් පරාජිකාවක්. පරාජිකාවක් කියලා කියන්නේ පෙරදුනා කියන එකයි. මහනකමින් පෙරදුනා. මුසාවාදයක් කිව්වොත් පැවිද්ද නැතුව යනවා. ඒ තරම් ගැඹුරු කාරණාවක් ඒක. සිවුර ඇඟේ තිබුණට හිසකෙස් බාලා හිටියට බොරු කියවිච්ච ගමම්ම සම්පූර්ණ මහනකමම නැති වෙනවා. මේ සාමණේර භික්ෂුවකට උපසම්පදා වෙලා නැති කෙනෙකුට. ඉතින් එහෙම වුණා නම් දැනගත්ත මොහොතේම වහාම ආචාර්යයන් වහන්සේ උපාධ්‍යයන් වහන්සේ කවුරු හරි හොයාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් වෙනත් උපසපන් භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා තමන් අතින් වෙච්ච වරද කියන්න ඕනේ. ස්වාමීනි මං අතින් බොරුවක් කියුණා. ඉතින් එතකොට ගුරුවරයා දන්නවා එහෙනම් දැන් මහානකම නැති කරගෙනයි ඉන්නේ. වහාම සිල් සමාදන් කරවලා ආයි සිල් පැවිද්ද තුල පිහිටවන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් වහාම සිල් සමාදන් වෙනවා. ඉතින් එතකොට ඒ කාරණාව මේ සිනහ මුසු බසිනුදු මුසවාකිව පරිජීවේ හිනා වෙවි විහිළුවකට කියන බොරුවකින් නමුත් පැවිද්ද පවා නැති වෙන්න හේතු වෙන කර්මයක් අකුසලයක් බවට පත් වෙනවා කියන එක දේශනා කරනවා. ඒකයි මම සඳහන් කළේ මේ ශාසනයේ එවන් කරුණු ගැන පවා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒකයි මෙතන සඳහන් කළේ අනුමත් තේසු වජ්ජේසු භය දස්සාවි. ඉතා අපි කරන ඉතා කුඩා නමුත් වරදට බය වෙන්න ඕනේ. ඒක කුඩා වුණත් වරදක් නිසා. ශික්ෂා පදවලට ගරු කරනකොට මේ කුඩා කරුණු ගැන පවා සැලකිලිමත් වෙන්න කියලා කියනවා. ඒ ශික්ෂා පදයේ මනාව ආරක්ෂා කරන්න කැමතිනම් කුඩා වරදක්වත් ඒ සම්බන්ධයෙන් කරන්න එපා. අබමල් රේණුවක තරම් පවා කුඩා වරදක් ශික්ෂාකාමීන්ට හරියට මහමෙරක් වගේ කියලා කියනවා. ඉතාම පුංචි වරදක්. නමුත් ඉතාම පිරිසිදුව සිල් රකින්න කෙනෙකුට ඒ චූටි වරද පවා පේන්නේ මහ විශාල කන්දක් වගේ. සුළු වරදක් වුණත් ඒ සම්බන්ධයෙන් හරියට කනස්සල්ලක් ඇති වෙනවා. අර ඒක භික්ෂූන් වහන්සේ නමක් ගැන
සඳහන් කරලා තියෙනවා වසර 70 ගානක් ඉතාම පිරිසිදුව සිල් රකින්නවා උපසම්පදා ජීවිතේ දීර්ඝ කාලයක් මනාව පිරිසිදුව සීලේ සම්පූර්ණ කරනවා එක දවසක් දැන් ගොඩාක් වයෝර්ධය උන්වහන්සේ හරීම සිල්වත් තරුණ පිරිසක් උන්වහන්සේ තමන්ගේ ගමට වැඩමවන්න ලෑස්ති වෙනවා ගඟෙන් තමයි යන්න ඕනේ ඔරුවට නංගගන්න හාමුදුරුව ඔසවලා තමයි අරන් යන්නේ ඉතින් අර ගොඩ ඉඳලා ඔරුවට පය තියෙනකොට ඔරුව පැද්දෙනවත් එක්ක ඇති වෙන ස්වභාවය නිසා හිතේ ඇති වෙච්ච බයක් එක්ක ළඟ තියෙන අත්තක් උන්වහන්සේ අල්ල ගන්නවා ඒ අත්ත අල්ල ගන්නකොට තමන්ගේ මිටට අත ගහින් කොළයක් කැඩෙනවා උන්වහන්සේ දකින්න කොළයක් කැඩිලා හුළඟ යනවා පින්නතනි ඒක අපි තමන්ගේ මිටට කැඩුන කීවට ඒක එහෙම වුණාද නැත්නම් වෙනත් ක්‍රමයකින් කැඩිලා හුළඟ ගියාද දන්නේ නැහැ නමුත් හාමුදුරුවන්ට හිතෙන්නේ අත්ත අල්ල ගන්නකොට මගේ අතින් කැඩුණා කියලා භාග්‍යතුන් වහන්සේ පනවපු එක ශික්ෂාපදයක් තියෙනවා උපසපන් භික්ෂූන් වහන්සේලාට ගහක අමු කොළයක්වත් කඩන්න තහනම් කියලා මල් නෙලීම පවා උපසම්පදා භික්ෂුවකට තහනම් උන්වහන්සේට මල් පූජා කරගන්න නම් දායකෙක් මල් වට්ටියක් හදලා දුන්නොත් පූජා කරනවා නැතු තමන්ට නෙලාගෙන පූජා කරන්න තහනම් ඉතින් එහිඳ ප්‍රඥාවන්ත දායකයෙක් ඉන්න ඕනේ හාමුදුරුවන්ට පූජා කරගන්න මල් වට්ටියක් මම හදලා දෙන්න ඕනේ කියලා ඉතින් මල් වට්ටිය හදලා දෙනවා කියලා කියහමත් ආපහු පූජා කරන්න බාර ගත්තාම මේක පූජා කරන්න සුදුසු මට්ටමේ තියෙනවද කියලා ආපහු හිතන්නත් වෙනවා මොකද අපි මේ වගේ සුළු දේවල් පින්නතින හිතන්නෙම නැති දේවල් සමහරලාට මේ මල් වට්ටියේ තැළුණේවත් තියෙනවා අවුවට කර වෙලා අග්ගිසෙන් පිච්චිලා වගේ ගියපු මලුත් තියෙනවා විවිධ ලප ලප වගේ හැදිච්ච ඇල්ලන් තියෙන මලුත් තියෙනවා සමහරලාට සත්තු කාපු මලුත් තියෙනවා සමහර කෙනෙක් මල් වට්ටිය හදලා තියෙන්නේ මල් වට්ටියේ ඇතුළ යට පිළිවෙලක් නැතුව මල් ඔහේ දාලා ඒ සියලුම නටු ඔක්කොම වැහෙන්න උඩින් බොහෝම ලස්සනට සකසලා තියෙනවා ඉතින් ඒතකොට මේ දේවල් පූජා කරාම පූජා කරපු කෙනාට ලැබෙන වෙනම විපාකයක් තියෙනවා ඉතින් ඒ නිසා ප්‍රඥාවන්තයෝ මල් වට්ටියක් අතට දුන්නත් ඒක පූජා කරන්න සුදුසුද කියලා බලනවා එහෙම නැත්නම් මල් සෝදලා නැහැ පිරිසිදු කරලා නැහැ නමුත් දැන් පූජා කළාට පස්සේ පළ දෙන්නේ පූජා කරන කෙනාටනේ එහෙනම් පූජා කරන්න එක සුදුසුද කියලා අපි සුදුසු මට්ටමේ මල් බඳුනක් දෙන එකත් වටිනවා මොකද අපි පූජා කරන්නේ හාමුදුරුවන්ට හාමුදුරුව පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේට එතකොට දෙන්නටම විපාක හම්බ වෙන විදිහට මේ පිනක් නමුත් ඒකේ අකුසලයකුත් ක්‍රියාත්මක වෙනවා එහෙම නැත්නම් මල් හදනකොට අපි හරියට කතා කරනවනේ අපිට සාමාන්‍යයෙන් නිහඬ බව කියන එක ඒ තරම් හුරු දෙයක් නෙමෙයි එඳ කොච්චර කීවත් කතා කරන්න එපා ඒ වගේ වෙලාවට කියලා සිහිය ප්‍රඥාව මදි නිසා මොහොතයි ආයේ කතා කරන්න පටන් ගන්නවා හැබැයි ඉතින් අපි කතා කරනකොට කෙල බින්දිති දාස් ගාන කෙලියට යනවා එතන වචන 100ක් විතර කතා කර කර මල්වට්ටිය හැදුවනම් අපිට පෙනෙන්නේ නැති වුණාට මේ මල්වට්ටියේ අපවිත්‍ර කෙල ගොඩාක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කවුද කියලා වැටහුණා නම් කොයිතරම් උත්තරීතරද කියලා දන්නවා නම් එහෙම කෙනෙකුට ප්‍රශ්නයක් එනවා මෙච්චර අපවිත්‍ර දෙයක් ගෙනහිල්ලා උන්වහන්සේගේ ඉස්සරහා තියන්න වටිනවද මල් පූජාවෙන් අපි විශේෂයෙන් කරන්නේ සුවඳ පූජාවනේ නමුත් කෙලවාගේ දේවල් අපි નિરાයාසයෙන් දන්නවා
දුර්ගන්ධයි කියලා. එතකොට මේ සුවඳ පූජාවක් එක්ක මං කරන පූජාව මොකද්ද කියලා ප්‍රශ්නයක් හරියට තමන්ගෙන් ඇහුවොත් එතකොට තමයි මේ මල්වට්ටිය පූජා කරන්න සුදුසුද කියන කාරණාව තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා සිල් පුරණ කෙනෙකුට පූජා කරගන්න මල්වට්ටියක් සකසලා දුන්නත් ඒක මනාව සකසලා දෙන්න අපි හැම වෙලාවෙම කාරුණික වෙන්න ඕනේ. සමහරట్లాට අතරමං වෙනවා. දැන් මේ දායකයා හදලා ගෙනත් දුන්න එක පූජා නොකරුවොත් දායකයාගේ හිත රිදෙන්නත් පුළුවන්. නමුත් පූජා කෙරුවොත් මට අයහපත් විපාකයක් හම්බ වෙනවා නම් පූජා කරන්නත් බෑ. දායකයත් මේක හාමුදුරුවෝ පූජා කරනකම්ම යන්නේත් නෑ. නැතර බලන්නකෝ ඇති වෙන අපහසුතාවය කොච්චරද කියලා. දන්න කෙනෙකුට. ඒ වගේ පින්නති මෙන්න මේ සුළු සුළු කාරණා පවා හැම මොහොතකම හිතලා වැඩ කරන්න පුළුවන් නම් ඒ ක්‍රියාවෙන් මට රැස් කරගන්න තියෙන පුණ්‍ය ඵලයම සම්පූර්ණයෙන්ම මට ලබා ගන්න පුළුවන් පිරිසිදුව. ඒක ඉතින් අපි ගෙදර තනියම භාග්‍යතුන් වහන්සේට පිළිගන්වන මල්වට්ටියේ ඉඳලා අපි එහෙම ක්‍රියාත්මක වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඊළඟට පින්නතුනි කුඩා වරදක් නමුත් කිරීම මහ වරදකට මඟ පෑදීමක්. දැන් මෙහෙම හිතන්නකෝ. ඉතා කුඩා සිදුරක් තියෙනවා යම් තැනක. අපි නිතරම ওই කුඩා සිදුරෙන් මොනව හරි එහාට මෙහාට දානවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? සිදුර ටික ටික ලොකු වෙනවා. අපි කිමු මේ වැවක වැකන්දෙන් යනවා චූටි වතුර පාරක් උමයක් වගේ. හැබැයි බොහෝම ටිකයි යන්නේ. හැබැයි කාලයක් යනකොට මොකද වෙන්නේ? මේක මුළු වැවම කඩාගෙන යන්න තරම් හේතුවක් බවට පත් වෙනවා. එතන මේ කුඩා කුඩා වැරදි ගැන සැලකිලිමත් නැති වෙනකොට ටික ටික ලොකු ලොකු වැරදි වලටත් එහෙම්මම පෙළඹෙන්න පටන් ගන්න නිසා තමයි හැම මොහොතකම කුඩා වරදේ නමුත් බය දකින්න කියලා දේශනා කරන්නේ. පොඩි පොඩි වැරදි නිතර නිතර කරන කෙනෙකුට ලොකු වරදක් කිරීම ඒ තරම් අපහසුාවක් නෙමෙයි කියලා පැහැදිලි කරන්නේ ඒකයි. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ජීවිතේ නැති වුණත් සිල්පද උල්ලංඝනය කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේගේ හැබෑ ශ්‍රාවකයා තමන්ගේ ජීවිතේ නැති වුණත් සිල්පද උල්ලංඝනය කරන්නේ නැහැ. අපි සිල් ගන්නකොට අපි කියන්නේ දිවි හිමියෙන් සිල් ගන්නවා කියන්නේ. දිවි හිමියෙන් කියන්නේ ජීවිත පරිත්‍යාගයෙන් කියන එකයි. ඒතර මොකද්ද ජීවිත පරිත්‍යාගයෙන් කියලා කියන්නේ? මගේ ජීවිතේ නැති කළත් සිල්පද නම් උල්ලංඝනය කරන්නේ නැහැ. ඒ තරම්ම සිල්පදවලට ගරු කරලා තියෙනවා. හැබැයි ඉතින් එහෙම ගරු කරන්න පුළුවන් කෙනෙකුට තමයි දවසින් දවස දවසින් දවස දියුණුවක් හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. අපේ පින්නතුන් අහලා ඇති අර ධාර්මික තිස්ස රජුරුවන්ගේ කාලේ එක උපාසක මහත්මයෙකුට රජුරුව උපාසක මහත්තයාගේ සිල් පරීක්ෂා කරනවා. මේක දිග කතාවක්. රජ්ජුරුවන්ට වටුමස් කණ්ඩ ආස හිතෙනවා. හැබැයි රජ්ජුරුව කවදාවත් ප්‍රාණඝාතයට කැමති නෑ. රජ්ජුරුවන්ට වටුමස් කණ්ඩ ආසාවක් තියෙනවා කියලා රටේ මිනිස්සු දැනගත්තොත් හතර වටෙන්ම වටුව ගේනවා. එතකොට රජු නිසා මරලනේ ගේන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාටත් දේශනා කළා කිසියම් මසක් මාංශයක් තමන් නිසා සකසලා කියලා දැනගත්තොත් බාරගන්න එපා කියලා. ඒ මාංශ පිළිගන්න එපා කිව්වා. තමන් නිසා කියලා කියහම දැන් සමහර කෙනෙක් අපි කියමු මේ මාළු අල්ලන මිනිහෙක් ගාවට යනවා. ගිහිල්ලා කියනවා මට හෙට උදේට දානි තියෙනවා. මාළු වර්ගයක නමක් කියලා කියනවා අපේ හාමුදුරුවන්ට මෙන්න මේ జాතියේ මාළු ටිකක් මට හෙට උයාගෙන යන්න ඕනේ. උන්වහන්සේ මේ මාළු වලට හරි කැමතියි.
එයින්ද මට මෙන්න මේ જાතියේ මාළු ටිකක් අහු වුණාම තියලා තියන්න කියලා. ඊට පස්සේ මාළු අල්ලන මිනිහා විශේෂයෙන් උත්සාහයක යෙදෙනවා ඒ જાතියෙන් මාළු අල්ලන්න. එතකොට කවුරු නිසාද මේ මාළු අල්ලවල තියෙන්නේ? ආම්දුරන්ට පූජ කරන්න ඕන නිසා. එතකොට දැනගත්තොත් මොහු මං වෙනුවෙන්මයි මේ වැඩේ කරවලා තියෙන්නේ කියලා. ඒක බාර ගන්න එපා කියලා දේශනාවේ තියෙනවා. ඉතින් ඒ වගේ රජ්ජුරුවොත් කීවොත් වටුමාංශ අනුභව කරන්න කැමැත්තක් තියෙනවා කියලා රජ්ජුරුවන්ට ගරු කරන නිසා මිනිස්සු හැම පැත්තෙම වටුව මරනවා. රජ්ජුරුවෝ ඒ හින්දා කිසි කෙනෙකුට ඕක කියන්නේ නැහැ. වටුමස් කෑමේ ආසාව අවුරුදු 3ක් විතර තියෙනවා රජ්ජුරුවන්ට. නමුත් කිව්වොත් වටුව මරයි කියලා කියන්නේ නැහැ. රජ්ජුරුවෝ දන්නවා මේ කැමැත්ත ප්‍රකාශ කරනවා නම් හොඳට සිල් රකින්න කෙනෙකුට තමයි කියන්න ඕනේ. මොකද එහෙම කෙනෙක් කීයටවත් තමන් වෙනුවෙන්වත් අනුන් වෙනුවෙන්වත් සත්තු මරන්නේ නැහැ. එහෙමනම් පාපයක් සිද්ධ නොවන විදිහකට මේක සපයලා දෙයි. ඉතින් ඒ වුණාට ඉතින් එහෙම සිල්වත් කෙනෙක් ඉන්නවද කියලා හොයන්න එපේ. ඒ නිසා රාජපුරුෂයන්ගෙන් ඒ කාරණාව හොයනවා. හොඳට සිල් රකින්න අය කවුද කියලා. එතකොට එක්තරා උපාසක මහත්මයෙක් ගැන කියනවා. ඒ වුණාට ඉතින් මිනිස්සු කියපු පළියට රජුරු වැඩ කරන්නේ නැහැ. රජුරු උපාසක මහත්තයරේ එන්න කියලා ටිකක් කතා බහ කරලා අය යන්න කියනවා. ඔහු ගෙදර යනකොට සේවකයෙක් අතේ කුකුලෙක් යවනවා. ගිහලා උපාසක මහත්තයර දීලා කියනවා, මහරජ්ජුරුවෝ මේ කුකුලා මරලා උයලා ගෙනත් දෙන්න කියලා කීවා. කොහොමද රජ්ජුරුවනේ පණිවිඩය ඉවල තියෙන්නේ? රජ්ජුරුවන්ගේ ආඥාවට කීකරු නූනොත් ජීවිතේ වුණත් නැති වෙන්න ඉඩ තියෙනවනේ. හැබැයි උපාසක මහත්තයා කියනවා, මැරුණ කුකුලෙක් ගෙනත් දුන්නොත් උයලා දෙන්න පුළුවන්, පණ තියෙන සතෙක් මරලා උයලා දෙන්න බෑ කියලා. අර සේවකයා ගිහිල්ලා රජ්ජුරුවන්ට කාරණාව කියනවා. ඒ වෙලාවේ රජ්ජුරුව උපාසක මහත්තයට එන්න කියලා, රාජ ආඥාව ක්‍රියාත්මක කළේ නැහැ කියලා දංගෙඩියට ගෙනහිල්ලා බෙල්ල කපලා මරන්න කියලා නියෝග කරනවා. ඉතින් අත් දෙක පිටිපස්සට කරලා බැඳලා වදමල් කරේ දාලා රතුරේදී අන්දවල වදක බෙර ගහ ගහ වීදියක් වීදියක් ගානේ සංචාරය කරව කරව දැන් කොහාටද මේ අරගෙන යන්නේ? මරණ ස්ථානෙට. දැන් එතෙන්ටම ගිහිල්ලා දංගෙඩිය ළඟමයි දැන් ඉන්නේ. රජ්ජුරුවෝ සේවකයෙකුට කියනවා, දැනුත් ගිහිල්ලා කුකුලෙක් දෙන්න. මේ කුකුලා මරලා රජ්ජුරුවන්ට උයලා දෙන්න පුළුවන් නම් උඹට මරණ දඬුවමින් දැනුත් බේරෙන්න කල් තියෙනවා කියලා. කුකුලා අරන් ගිහිල්ලා ඒ වෙලාවෙත් උපාසක තැනට දීලා කියනවා, මෝඩ පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය ගැන හිතලා මේ කුකුලා මරලා උයලා දීපන් කියලා. උපාසක මහත්තයා ඒ වෙලාවේ කුකුලා අතට ගන්නවා. අරගෙන මේ කුකුලට කුකුලා ළඟට අරගෙන කියනවා, මගේ පණ උඹ ගනින්, උඹේ පණ මට දියන්. තේරෙනවද මේ කියන එක? දැන් කුකුලා මරපු නැති හින්දානේ උපාසක මහත්තයා මරන්න යන්නේ. හරියටනම් මැරෙන්න ඉන්නේ කුකුලා. එතකොට මැරෙන්න හිටපු කුකුලට කියනවා, ඔබ මැරෙන්න එපා, නුඹ මැරුවා නම් මට ජීවත් වෙන්න තිබ්බා. නමුත් දැන් මාව මැරෙන්න නියන්නේ, මගේ පණ උඹ ගනින්. ඒ කියන්නේ උඹේ පණ තමයි යන්න තිබ්බේ, මගේ පණ අරගෙන ජීවත් වෙන්නේ. දැන් මෙතනදී මැරෙන්න හිටියේ කුකුලානි. එහෙනම් උඹ වෙනුවෙන් මම මැරෙන්නම්. ඒක තමයි කියන්නේ උඹේ පණ මට දියන් කියලා කුකුලා නිදහස් කරලා හරිනවා. ජීවිතේ නිසාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා කියන්න පැහැදිලි කරපු එක උදාහරණයක් මේ තියෙන්නේ.
රජිරුවන්ට ගිහිල්ලා කියනවා උපාසක තැන මැරෙන්න ලෑස්ති දෙවනි කුකුලත් නිදහස් කරලා හැරියා කියලා. අන්න ඊට පස්සේ රජිරුව නැවත උපාසක මහත්තයා මාලිගාවට ගෙන්න ගන්නවා. රජිරුව මොකද්ද මේ කලේ? මොහු හරියටම සිල් රකින්නවද කියලා පරීක්ෂා කෙරුවා. මැරුවත් පව් කරන්නේ නැහැ කියන අය සමහරලාට මරන්න ලෑස්තිම කෙරුවට පස්සේ පව් කරන්න පුළුවන්. මොකද ජීවිත තණ්හාව හුඟක් ලොකුයි. නමුත් මොහු එහෙමවත් නැහැ. ඒ කියන්නේ හරියටම සිල්පද රකින්නවා. අන්න ඊට පස්සේ කාරණාව කියනවා, නුඹ මරන්න මට කිසි උමනාවක් තිබුණේ නැහැ. වසර ගානක ඉඳලා මේ වාගේ තණ්හාවක් තියෙනවා. මේ සාමාන්‍ය අයට කිව්වොත් ඔවුන් වටුව මරයි. මට ඕනේ වුණේ මහරජිරුව නිසාවත් ප්‍රාණඝාතයක් නොකරන කෙනෙක් හොයාගන්න. මට සුදුසුම කෙනා නුඹ කියලා කියනවා. කියලා වටුමස් කෑමේ තණ්හාව කියනවා. උපාසක මහත්තයා කියනවා, මහරජය, ඕක කියන්න මෙච්චර දේවල් කරන්න ඕනේද? මට ඕක කීවනම් මෙලහට රජිරුව වටුමස් කාලත් ඉවරනේ කියලා. ඉතින් තමන් සෙල්වත් කියන බව දන්නේ උපාසක මහත්තයානේ. රජ්ජුරුවත් ඊට නොදෙවෙනිව සිල්වත්. රජ්ජුරුවන්ට විශ්වාස නෑ සිල්වත් කීවට සිල්වත්මද කියලා. ඒක තමයි මේ පරීක්ෂා කළේ. උපාසක මහත්තයා පහවදාම වෙළඳ පොළට ගිහිල්ලා මරලා ලෑල්ලක තියලා හිටපු වටුවන්ගෙන් වටුව දෙන්නේ ගෙනල්ලා උයල ගෙනල්ලා දෙනවා. ඒතකොට තමන් ප්‍රාණඝාතයට සම්බන්ධද? මරපු කෙනා දන්නෙත් නෑ. මැරුවේ කොහෙන්ද කියලා දන්නෙත් නෑ. මැරුවේ මොන වෙලාවේද කියලා දන්නෙත් නෑ. මරලා විකුණන්න තියලා තියෙනවා. මම ගත්තේ නැතත් වෙන කෙනෙක් අරගන්නවා. කවුරුවත් නොගත්තොත් ඒ වටුව කුණු වෙලා යනවා. ඉතින් අන්න එතනින් වටුව දෙන්නෙක් ගෙනල්ලා උයලා රජ්ජුරුවන්ට ගෙනහිල්ලා රජ්ජුරුවන්ගේ මාංශ තණ්හාව නැති කරනවා. ඉතින් මෙතන මේ කියන්නේ දිවි හිමියෙන් සිල් රකින්නවා කියලා කියන්නේ ඒකට. දැන් අපි කිමු සර්පයෙක් දෂ්ට කළා. සාමාන්‍යයෙන් 99%ක්ම සර්පයාට යන්න දෙන්නේ නැහෙනේ. සර්පයා මරනවා. ඉතින් දෂ්ට කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මිදුලට આવත් මරනවා. ඒක තමයි අපේ ස්වභාවය. නමුත් තමන්ගේ ජීවිතේ නැති වුණත් සතෙක් නම් මරන්නේ නැහැ කියන තැනට තමයි දිවි හිමියෙන් සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ. ඒ සීලය අතිශයින් මානිසංසයි. උතුරු වඩුන්නාවේ ගොවියා බොහෝ දේශනාවල් පැහැදිලි කරපු කරුණු මේ. කැලෑවේ තියෙන පන්සලෙන් පන්සිල් අරගෙන තමන්ගේ හරබ්බාන හොයාගන්න කැලේ මැද්දෙන් යනකොට ගොවි මහත්තයා අහුවෙනවා පිඹුරෙකුට. පිඹුරා හොඳටම වෙලා ගන්නවා. ගොවි මහත්තයාගේ අතේ කැත්තකුත් තියෙනවා. කැත්තෙන් පිඹුරව කැපුවොත් නම් ජීවිතේ තමන්ට බේරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අද පිඹුරාගෙන් පොඩි වෙලා පිඹුරා ගිල්ලලා දානවා තමන්. පිඹුරා ටික ටික තමන්ගේ ග්‍රහණය දැඩි කරනකොට උපාසක මහත්තයාට හිතෙනවා පිඹුරව කපන්න ඕනේ කියලා. ජීවිත තණ්හාව වැඩි ඉන්නේ. කැත්ත උස්සනකොට මතක් වෙනවා හාමුදුරුව මට පන්සිල් දීලා කියපු කතාව. දෙතුන් පාරක්ම ওই සිද්ධිය වුණා. ඉස්සුවා විතරයි උස්සනකොට පන්සිල් ගත්ත කියන කතාව මතක් වෙනවා. අන්තිමට තීරණය කළා මේ පව්කාර සිතුවිල්ල මට එන්නේ කැත්ත අතේ තියෙන නිසානේ. කැත්තල්ල විසිකා. ටික වෙලාවක් යනකොට පිඹුරත් ග්‍රහණය අතහැරලා යන්න වෙනවා. මේ සිල්පදයට ගරු කරපු එකේ මොනතරම් ආනිසංසයක් ඇස්පනා පිට දකින්නවද? මේ වාගේ කාරණා බොහොම පැහැදිලි කරන්න තියෙනවා ධර්මයේ ඇතුලේ. ඉතින් ඒකයි පැහැදිලි කරන්නේ දිවි හිමියෙන් කියලා සමාදන් වෙන්න. එවන් සීලයක් සමහරලාට අර පිඹුරාතින් මැරුණා නම් එක ජීවිතයයිනේ. මේ සිල්පදේ වෙනුවෙන් එක ජීවිතයක් අත්හැරියහම අනාගත ජීවිත කෝටි ගානක ඒ වාගේ කරදරයකට කවදාවත් මුහුණ පාන්න වෙන්නේ.
අනාගත ජීවිත කෝටි ගානක් ඊටාම සුවපත් වෙනවා යහපත් ජීවිත ලැබෙන්නේ සුගතියේ උපදින්නේ මේ සිල්පද වලට ගරු කරන එකේ තරම් බලවත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හොරු 500කගේ පිටිපස්සෙන් ගම්මුටි කෙලවගෙන එනවා හොරු දුවගෙන යනවා ගමේ මිනිස්සු එළවනවා දුවගෙන දුවගෙන ගිහිල්ලා කැලෑවකට වැදුනා කැලේ මැද්දෙන් දුවනකොට දැක්ක හාමුදුරු කෙනෙක් ඉන්නවා හාමුදුරන්ට කියනවා හොරු ටික අනේ හාමුදුරනි අපිව බේරගන්න අපිව මරන්න ගමේ මිනිස්සු කැතුපුළු වරන් එළවනවා කියලා හාමුදුරු කියනවා එහෙනම් වාඩි වෙන්න වාඩි කරවලා මේ අයට පන්සිල් සමාදන් කෙරෙව්වා පන්සිල් දීලා කිව්වා මොනම හේතුවක් නිසාවත් මේ සමාදන් වෙච්ච සිල් පද පහ කඩන්න එපා කියලා අනේ කැලේ මැද්දෙන් යනකොට ආයෙත් ගම්මුන්ට කොටුණා ගහලා 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 500 දෙනාම මරලා දැම්මා සියලු දෙනාම Tamanට කොච්චර හැකියාව තිබුණත් කිසිම පුද්ගලයෙකුට විරුද්ධව අත ඉස්සුවෙත් නැහැ වෙන කිසි ක්‍රියාමාර්ගයක් ගත්තෙත් නැහැ ජීවිතේ නැති කළත් සිල්පදේ රකින්නවා කියලා හිටපු නිසා මැරෙනකොටම මැරෙනකොටම සියලු දෙනාම උපදින්නේ දෙව්ලොව. ඔක ධර්මයේ සඳහන් කරන ධර්ම කාරණාවක්. ඉතින් ඒ වගේ පින්නතුනි සාගරය අතර මං වෙච්ච වෙලාවල් වල මෙන්න මේ සිල් සමාදන් වෙලා සුගතිගාමි වෙච්ච තැන් ගැන සතුල්ලප කායික දෙවිවරු ගැන එහෙම සඳහන් කරනකොට විස්තර කෙරෙන කරුණු. ඉතින් ඒ වගේ මේ එක කාරණාවක් යටතේ බොහෝ කරුණු අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මෙතන මේ සඳහන් කරනවා තමන්ගේ ජීවිතේ නැති වුණත් සිල්පදේ උල්ලංඝනය කරන්නේ නැහැ කියලා හැබෑම සිල්වත් අය. තමන්ගේ ජීවිතයටත් වඩා සිල්පදේ රැකීම සැනසිලිදායක බව භික්ෂුන් වහන්සේලා තේරුම් අරන් තිබුණා. සිල්පදයක් මනාව රකින්නවා කියන එක ජීවිතේ රකින්නට වඩා වටිනවා. ඒක තේරුම් ගත්ත කෙනා ජීවිතේ නිසාවත් සිල් කඩාගන්නේ නැහැ. මේ ජීවිතෙන් වේදනාවක් විඳලා මැරුණත් ජීවිත කෝටි ප්‍රකෝටි ගානක් ඊටාම සුවදායකයි. ඉතින් ජීවිත කෝටි ප්‍රකෝටි ගානක් සුවපත් වෙනවා නම් එක ජීවිතයක් අත්හැරියා කියලා පාඩු නැහැනේ. ඉතින් එතකොට මේ නිරන්තරයෙන් දේශනා කරනවා පන්සිල් රකින්න පන්සිල් රකින්න. ඉතින් ඔය කරුණු හරියට අවබෝධ කරගත්තා නම් මං හිතන්නේ සිල් උල්ලංඝනය කරන අයට වඩා සිල් රකින්න අය වැඩි වෙනවා. නමුත් ඇයි ඒ කාරණාව අපිට වැටහුන්නේ නැත්තේ? හුඟක් දෙනා බණ අහනවා අඩුයි. ඉතින් ඒ නිසා කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ මේ සංසාර ගමනේ. ඒ නිසා වැඩිපුරම කරලා තියෙන නොකලයුතු දේවල් නතර වෙන්න වෙන්නේ මරණින් මත්තේ සතර අපායි. ඒ නිසා සිල් රකින්න එක ඔය තරම් ආනිසංසද කියන කරුණු මේ තැන් වලින් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට සිල්පදයේ වෙනුවෙන් ජීවිතයේ වෙනසෙන්ද හැරීමේ පාඩුව මේ ජීවිතේට විතරයි කියලා සඳහන් කරාම ජීවිත දහස් ගාණක් සුවපත් වෙනවා. නමුත් මේ ජීවිතේ රැකගන්න තව කෙනෙක් මැරුවොත් මේ ජීවිතේ රැකගන්න බොරුවක් කීවොත් මේ ජීවිතේ පවත්වා ගන්න ඕන නිසා හොරකම් කළොත් මේ ජීවිතේ සැපයක් හොයාගන්න වැරදි කාම සේවනයේට ගියොත් සුරාපානයට යොමු වුණොත් මේ ජීවිතේ නම් බලාපොරොත්තු වෙන ස්වල්ප සැපයක් ලැබෙනවා. හැබැයි එක ජීවිතයක ඉතාම ස්වල්ප සැපයක් ලැබලා ජීවිත සිය දහස් ගණනක් නිමක් නැති දුක් කන්දරාවක යෙදෙන්න ගැලෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඥානවන්තයෝ මේ කරුණු ගැන මනාව කල්පනා කරන්න වටිනවා. කෙනෙක් සමාදන් වෙච්ච සීලය මනාව ආරක්ෂා කරන්නේ කොහොමද කියන කරුණු පැහැදිලි කරන තැන මේ විදිහේ ගාථා රතනයක් තියෙනවා. කිකීව අණ්ණං චමරීව වාලදින්
පියංව පුත්තං නයනංව ඒකකං තතේව සීලං අනුරක්ඛමානකා සුපේස ලෝහෝත සදා සගාරවා. මේ ගාථා රතණයෙන් කියන්නේ කිකීව අන්නං කිරලියක් තමන්ගේ බිජුවට රකින්න කොයි තරම් උනන්දු වෙනවද. චමරීව වාලදින් සෙමර මුවා තමන්ගේ වල්ගයට කොයි තරම් ප්‍රිය කරනවද. පියංව පුත්තං නයනං වේකකං අම්මා තමන්ගේ පුතාට තමන්ගේ දරුවට කොයි තරම් සෙනෙහසයිද ප්‍රියයිද. නයනං වේකකං එක ඇහැක් තියෙන කෙනෙක් ඒ ඇහැ රැකගන්න මොන තරම් කැප වෙනවද. ඇස් දෙකම තියෙනවා නම් එක ඇහැකට කරදරයක් වුණත් අනෙක් ඇහැවත් තියෙනවා. නමුත් හැබෑවටම දැන් පෙනෙන්නේ එක ඇහැයි නම් ඇස් දෙකම තිබුණ කාලයට වඩා තනිය හැරක ගන්න උනන්දු වෙන්න දෙපේ. තතේව සීලං අනුරක්ඛමානෝ සුපේස ලෝහෝත සදාසගාරවා. අන්න ඒ වගේ තමන් සමාදන් වුණ සිල්පදේ රැකගන්න මනාව යෙදෙන්න කියන කාරණාව තහවුරු කරලා දේශනා කරනවා. වෙනතන කෙනෙකුට උගත්කම කියන එක අත්‍යවශ්‍යම දෙයක්. උගත්කම වුවමනාමයි. හැබැයි ඉතින් ඒ උගත්කමත් එක්ක ගුණයත් අවශ්‍යයි. සීලයත් අවශ්‍යයි. නැන තියෙන්නත් ඕනේ. ගුණ තියෙන්නත් ඕනේ. ඒකනේ අතීතේ සඳහන් කළේ නැන ගුණ දෙකෙන් යුතු පුතුමය ඉතා ගරු කියලා. නැන ගුණ දෙකම තියෙන්න ඕනේ. නැන විතරක් තිබිලා ගුණ නැති වුණොත් ඒකෙන් වැඩක් නෑ. ඒ නැන පාවිච්චි කරන්නේ මොනවටද? ඒ නුවණ පාවිච්චි කරන්නේ සතර අපායට යන්න. හොඳට ඉගෙන ගන්නවා. ඉතාම ඉහළ ශේෂ්ත්‍රයේ රැකී රක්ෂාවල් වලට එනවා. රටක් ගමක් ප්‍රදේශයක් පාලනය කරන අය බවට පත් වෙනවා. ඒ දැනුම් සම්භාරයත් එක්ක මිනිසු ගරු කරනවා. හැබැයි ඒ වගේ උසස් උසස් තැන්වල ඉඳගෙන ඊට පස්සේ කරන්නේ පහත් පහත් වැඩ. මොකද මේ වගේ පහත් වැඩ කිරීමෙන් මට තියෙන ආදීනවේ මොකද්ද කියන කාරණාව දන්නේ නැහැ. ධර්මයෙන් නොදන්න නිසා. නමුත් හොඳට සැලසුම් කරලා කිසිම කෙනෙකුට නොදැනෙන්න කාටවත් අහු නොවෙන්න තමන්ගේ ප්‍රතිරූපයට කැලලක් නොවෙන්න සූක්ෂම විදිහට වංචා කරන්න පුදුමාකාර දැනුමක් තියෙනවා. නමුත් මේ වංචාවේ පාඩුව තමන්ට කොහොමද කියන එක දන්නේ නැහැ. සිල් නැහැ. ගුණ නැහැ. දහම දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මොනතරම් උගත්කම් තිබුණත් වැඩක් නැහැ. පින්නතිනි ගුණවත්කම් නැත්තම් සිල්වත්කම් නැත්තම් මලක වටිනාකම තියෙන සුවඳත් එක්කනේ. ඉතින් මල විතරක් තිබුණට වැඩක් නැහැ. සුවඳක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ නුවණ විතරක් තිබුණට වැඩක් නැහැ. ගුණයක් තියෙන්න ඕනේ. ඒක නිසා මේ නැන ගුණ කියන දේවල් හරියට වටිනව. නැනක් තියෙන්න ඕනේ. ගුණක් තියෙන්න ඕනේ. ඊළඟට මේ සීලය පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට කාරණා ගණනාවක් සීලයත් එක්ක විස්තර කරනවා. යමෙක් උතුම් සිල් ආරක්ෂා කරනවා නම් මේ සමාජ පරිසරය තුළ ඒ පුද්ගලයා මොනතරම් උසස් කෙනෙක්ද? ඒ පුද්ගලයා මොනතරම් ශ්‍රේෂ්ඨ කෙනෙක්ද? එවන් අයට ආර්යයන් වහන්සේලගේ අනුකම්පාව කොහොම ලැබෙනවද? මේ වාගේ කරුණු රාශියකුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් මේ සමස්ත කාරණාව තුළම අපිට දැනගන්න තිබුණ එකම දේ මනාව කෙනෙක් සීලය තුළ සංවර වෙනවා නම් ඒ සංවර වීම කියලා කියන්නේ
තමන්ගේ ජීවිතයට වඩා සමාදන් වුණ සිල්පදයට ගරු කරනවා නම් එවන් අය මෙලවත් දිනනවා පරලොවත් දිනනවා යම් දවසක මේ සසරම දිනනවා ඒ සඳහා අත්‍යවශ්‍ය දේ මනාව සිල් රකින්න එක නිවන් දක්නා ජාති දක්වා කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න නම් සිල් විතරක් මදි එහෙනම් තව මොනවද ඕනේ දානයක් තියෙන්න ඕනේ සීලෙන් විශේෂයෙන් කරන්නේ උපදින තැන පිරිසිදු කරනවා හොඳ තැනක උපද්දවනවා දානෙන් කරන්නේ ඉපදුන තැන අඩුපාඩු නැතුව හිගමග නැතුව ජීවත් වෙන්න අවස්ථාව උදා කරනවා එනිසයි දාන සීල කියන කාරණා ටික අනුපූර්ව ප්‍රතිපදාවේ මනා පෙළ ගැස්මකට හදලා තියෙන්නේ. අන් ඒ නිසා පින්නතුනි සිල් ආරක්ෂා කිරීමමත් තව විදිහකට දානයක්. පන්සිල් ගැන කියනකොට ධර්මයේ පැහැදිලි කරේ මේ සිල් පද පහ මනා දාන පහක් කියලා. දානය කියන වචනේ තේරුම අත්හැරීමනි. ඉතින් ප්‍රාණඝාතයේ අත්හැරිය කියලා කියන්නේ මගෙන් මැරෙන්න හිටපු සියලුම සත්තුන්ට අබේ දානේ දීලා තියෙන්නේ. ඒ කියන්නේ මං සියලුම සත්වයන්ට ජීවිතේ දන් දීලා තියෙනවා. මගේ ජීවිතේ නෙමෙයි, ඔවුන්ගේ ජීවිතේ. මා විසින් උදුරා ගන්න තිබිච්ච ජීවිත කොච්චරද? නමුත් ඒක ජීවිතයක්වත් නැති කරන්නේ නැහැ කියලා ප්‍රතිඥාවක් දෙනවා. එදාට ඉතින් කූඹියාගේ ඉඳලා මදුරුවාගේ ඉඳලා සියලුම සත්තු බේරෙනවා. ඒක දානයක්. අනුන් දුකසේ උපයා සපයා ගත්ත දේ හොරා ගන්නෙ නෑ කියන එක දානයක්. අනුන්ගේ කාමවස්තු සම්බන්ධයෙන් මම් පිළිබඳව ඔවුන්ට සැකක් බියක් චකිතයක් ඇති වෙන්නේ නැහැ කියලා කියන එක දානයක්. බොරු නොකියන එකත් දානයක්. මෙන්න මේ වගේ මේ මහා දාන පහ කියලා පන්සිල් පිළිබඳව විස්තර කරලා තියෙනවා. එකෙනේ කාරණා විදි දාන සීල කියන කරුණු දෙකම සම්පූර්ණයි. දස දාන වස්තුව ඊළඟට තව විශේෂයි. මෙන්න මේ දේවලුත් සම්පූර්ණ විය යුතුයි. හරියටම නිවැරදිව ඒ උතුම් නිර්වාණ ධර්මයේ ළඟට ළඟා වෙනවනම්. ඉතින් අපිත් දවසක බලාපොරොත්තු වෙනවනම් මේ සංසාරින් එතර යන්න මේ මග මේ විදිහටම අනුගමනය කළ යුතුයි. ඒ කාරණාව දැනගෙන නිවැරදිව තිසරණ සහිතව පංචශීල ප්‍රතිපදාව තුළ හික්මෙමින් ඊට වඩා උසස් සීලයන් ජීවිතයට එකතු කරගෙන ඒ සිල් මතත් හික්මීමේ අදිෂ්ඨානය ඇති කරගෙන මෙලවත් සුවපත් කරගෙන පරලොවත් සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනීය බෝධිය වහවහා මුදුන්පත් කරගෙන සංසාරෙන් එතර යන්න මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසය මේ දහම් කරුණ ලෝකයට දානය කරන්න දායකත්වය ලැබලා ලබාගත් කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අදත් ධර්මදේශනාවේ දායකත්වයේ දරුණු ලබන්නේ කැස්බෑව මාකන්දන ලිපිනේ පදිංචි කසුන් චානක හංසානි කේමාංජනා යන දෙපළ සහ ඉන්ද්‍රදාස පියාණන් නීතා ජයන්ති මෑණියන් ඇතුළු ඥාති හිත මිත්‍රාදී පිරිස උතුම් අරමුණ මීට මසකට පමණ පෙර අභාවයටපත් එම් ඒ නන්දාවති මෑණියන් පියදාස ගලප්පති පියාණන් එන්පී එලනෝනා මෑණියන් එල් ඇන්ඩ් සිඤ්ඤෝ පියාණන් තිස ගුණවර්ධන පියාණන් මේ අයට පින් අනුමෝදන් කිරීමත් ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා කසුන් චානක මහත්මා හංසානි කේමාංජනා මහත්මිය එල් ඉන්ද්‍රදාස මහත්මා නීතා ජයන්ති මහත්මිය කුමුදුනි ධම්මිකා මහත්මිය මේ අයට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. අද දින 7 වැනි උපන්දිනයේ සමරන සහේලි ලවන්‍ය දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන අතර දෙසැම්බර් මාස 20 වන දිනට පළවෙනි උපන්දිනය සමරන
යුවන් ශමීන් පුතණුවන්ට සත් ප්‍රාර්ථනා කිරීමත් මේ අවස්ථාවට සහභාගී වෙන සියලු දෙනාට ඒ වගේම දේශකයන්න් වහන්සේට රත්නත්‍රේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් අපවත් මේ වදාළ බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් බෞද්ධ මාධ්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පිම්පෙත් අනුමෝදන් වේවා අප විසින් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිරන්තරයෙන් ලැබේවා පින් අනුමෝදන් කළ අයට පිම්පෙත් ලැබේවා හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිතව නිවන් දකින්න මේ කුසල කර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ